তুলবে নিয়ে কুলুকে দিয়ে, কুলুকে দিয়ে তার মধ্যে দেখা তো দিয়ে দেবো। আলা হ্যাঁ এটা না ঠিক আছে, হ্যাঁ মেয়ে বানানো কচ্ছে না লোকুতে গিয়ে মেয়ে তাম মিট আন বানানো কচ্ছে না লোকুতে কুলুকে দিয়া ගොඩක් ලොකුයි නේද? මෙන්න ගල් මිටිය, ගල් මිටිය ගෙඩිය ලොකු. දැක්කද? හරි, පුතේ ඉතින් මේ කුරු ගෙඩිය මොකට දූමනා වෙන්නේ? මෙච්චර ලොකු මිටියක්. මොකට දූමනා වෙන්නේ? විශාල කළු ගල් කැඩීමට. ඒක ටිකක් ලොකුවට අඳිනවා. කැඩීමට. විශාල කුරු කළු ගල් කැඩීම විශාල කළු ගල් කැඩීම ඔන්න අපි මිටි වර්ග තුනක්. තා බෝල මිටිය කියලා මිටියක් තියෙනවා නේද? ඒකත් අපිට පුළුවන් එදිනෙදා මේ වැඩවලට යොදා ගන්න. ඔය ගල් මිටිය වගේම එක පැත්තක් ටිකක් බෝල හැඩයක් තියෙන නේද? එක පැත්තක් බෝල හැඩයක් තියෙන. ඒක නෑ පුතේ, දැන් මම ගාව ඒක නැහැ. ඒක මම ඕනම් ඔයාලට මේ පින්තූරයක් අඳින්න පුළුවන්. ඕන එකත් අපි ලියමු. හතර හතරෙනි කියලා ලියමු. එහෙනම් බෝල මිටිය. ඒකේ එක පැත්තක් පින්තූරයක් ඔය පෙන්නන්නම් මම. ඒකේ පුතේ එක පැත්තක් සාමාන්‍ය මිටියක් වගේම තමයි. හැබැයි අනිත් පැත්ත මෙන්න මේ වගේ බෝල හැඩයක්. බෝලයක් වගේ. එකක් අඳින්නේ නැහැ ඔයාලා. ඒකෙන් පුතේ කරන්නේ එක පැත්තක් ඕනම් කළුවා කඩන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ටිකක් ඔය වාහනවල මොනව හරි ඇදවුණු දෙයක් නේද කෙලින් කරගන්න, තට්ටු කරන්න පුළුවන්. ඒවා ය ගොඩක් කරන්නේ යොදාගන්නේ වාහන සෑදීමට, තව විවිධ දේවල් වලට යොදාගන්න. රබර් පිටිය කියලා එකක් තියෙනවා නේද? ටයිල්. බිම ටයිල් අල්ලන කොට ගන්න මිටියක්. බිම ටයිල් අල්ලන මිටියකුත් තියෙනවා. ඒකද මේ වගේ මේ යකඩ වලින් නෙවෙයි හදලා තියෙන්නේ නේද? ඒක ඉතර තද නෑ. ඒකට සෙමින් තට්ටු කරන්න පුළුවන්. ඒක අපේ තාත්තා ළඟ තියෙනවා. හරි, අපිට කමක් නැහැ පුතේ. තාම ඉටි වර්ග ගොඩාක් තියෙනවා නේද? ඔය ටික දැනගත්තා නම් අපි ඇති කරගන්න. බෝල මිටිය පෙන්වන්නකෝ. බෝල මිටිය පෙන්වන්න විදියක් නැහැ. මං ගාව ඒක නැහැ. දැන් මෙන්න ඇඳලා තියෙනවා. පින්තූරයක්වත් නැහැ. පුළුවන් පින්තූරයක් මම පෙන්වන්නම්. හරි. හා සර්. බෝල මිටියත් ඇඳ ගන්න ඔයාලා. ඒකෙන් ලියන්න
කමක් නැහැ ඒක ප්‍රයෝජනයක් ඕනේ නැහැ ඔයාලා ලියලා තියන්නකෝ ඇඳලා තියන්න ඒ ඇති නේද අපි අර පළවෙනි තුන දැනගත්තා නම් ඇති පුතේ හොඳේ පළවෙනි තුන බෝලේ මිටියට උත්තරයක් තියෙද අර ඉස්මෙන් ආවගෙන ඉන්නකෝ නේද මිටිය ගැන දැන් අපි ගොඩක් කතා කරානේ මිටි වර්ග ගැන ඔව් මෙන්න මේ වගේ වැඩක් අපිට කරන්න පුළුවන් ඔයාලා සැහැල්ලු ලීයක් ගන්න නේද දෙමාපියන්ගේ අදීක්ෂණ යටතේ කියන්නේ දෙමාපියන් ළඟ ඉන්න ඕන සැහැල්ලු ලීයක් අරගෙන කුඩා ඇණයක් අරගෙන සාමාන්‍ය මිටියක් ගෙදර තියෙන සාමාන්‍ය මිටියක් නේද එක්ක අඬු මිටියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ඔය පොඩි මිටි තියෙනවනේ නේ ඒක අරන් හන්න පුරුදු වෙන්න ඔව් මේ මිටියකින් ඇණයට තට්ටු කරලා ඇණය නේද ලීයට ගහන්න ඕන ඇණ ගහන විදිය ඔයාලා දන්නවනේ මේ දැකලා තියෙනනේ මේ විදිහට ඇණයක් ගහන්න තට්ටු කරලා ඒ වගේම අඬු මිටියක් තියෙනවා නම් නේද ඇණය ගලවන්න එතකොට ඇණය ගලවනකොට කොහොමද ගලවන්නේ කියලා දෙමාපියන්ගෙන් අහන්න ඕන අර මෙහෙම ඇදලා ගලවන්න බෑ නේද ඔව් එතකොට ලීකලා තියලා මෙහෙම තල්ලු කරන්න ඕන ඔව් එක පැත්තකට තල්ලු කරන්න නේද අපි අදින්නේ ඔව් දැන් අඬුව තියෙන පැත්ත ඔව් අපි ද මෙහෙම මේ අඬුව තියෙන පැත්ත මෙහෙම දාලා උඩට අදින්නේ නෑ නේද එක පැත්තකට පහත් කරන උඩ තමයි පැත්ත අපේ මූණට ඇදෙන්න පුළුවන් ඔව් ඔව් ඇද්දොත් එහෙම වැඩ වර්ධිනව නේද මේ ඔයාලට එක වීඩියෝ එකක් දාන්න පුළුවන් ඇන ගැලවීමේ වීඩියෝ එකක් ඔව් මට දාන්න පුළුවන් ඔයාලට මේ ඔයාලා ඒක කරලා බලන්න ඕන අනිවාර්යයෙන්ම හරිද ඇණයක් ගහන්න පුළුවන්ද ගලවන්න පුළුවන්ද ඔය දෙක පුළුවන් වෙන්න ඕන ඔන්න ඔබ නිපුණතාවය ඔව් මේ ධාර නිපුණතාව මතක නිපුණතාවය නිපුණතාව පොතේ එක නිපුණතාවයක් තමයි ඕක හරිද ඒක නිසා මේ ඒක දෙදෙදි කරලා බලන්න හරි එහෙනම් අපි බලමු ඔව් පුතේ ඔව් අපි ඊළඟට යමු දැන් මේක මිටි ගැන ගොඩාක් කතා කරලා ඉවරයි රයිට් ඊළඟට මොකද සර් ඔව් අපි ඊළඟ තරුවක් දාලා ලියමු ඊළඟ උපකරණය අඬුව 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 කටර අඬුව දඩුව අඬුව 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 කියන්නේ පුතේ මෙතන කටර අඬුව හරිද කටරඬුවක් අඳින්න ඕන ඉඳ තියන්න ඕන කටරඬුවක් අඳින්න පැහැදිලිද හරි දැන් මයික් මියුට් කරගන්න දැන් අපි ඇඳන්නේ වෙලා ගන්න හැ හරි කටරඬුවක් අඳින්න ඕන ඔයාලා බලාගෙන හරි හොඳයි මයික් ඔන් කරන්න එපා කටරඬුවක් අඳින්න බලාගෙන හරි කොහොම හරි අඳින්න ඕන හරිද ඉර තියන් අඳින්න රූල් හයක් විතර ඉතින් පුතේ මේ අඬු වර්ග ඔව් අඬු වර්ග ගොඩක් තියෙනවා නේද කටරඬු වර්ග ගොඩක් තියෙනවා විවිධ කටරඬු වර්ග තියෙනවා ඉතින් මේ ඔව් සමහර ඒවා මේ සමහර ඔව් විශාල දඬු අඬු කියලාත් එකක් තියෙනවා නේද ඒකෙන් දෙයක් ඉතා තදි අල්ලා ගන්නත් පුළුවන් නේද හරි මේ ඉතින් අපි මුලින්ම කටරඬුව ගැන කතා කරමු නේද කටරඬුවත් දැන් ඔයාලා අඳින්නේ මේ මෙහෙම කරමු කටරඬුවක් ගෙදර තියෙනවා නම් මේකත් අර මිටිය වගේම කරලා බලන්න ඒ වෙලාවටම කරලා බලන්න හරිද අඬුව මගින් යමක් දැඩිව අල්ලා ගන්න විදිහ ඉතා තද කරලා අල්ලන්න පුළුවන් බව ඔයාලා අල්ලලා බලන්න වෙනවා නේද පොඩි කම්බියක් අරගෙන
කපල බලන්න අඩුවේ මේ තා මෙහාට කරාට පස්සේ ටිකක් ඇතුළට දැම්මහම කපා ගන්න පුළුවන් අඩුවක් කපා ගන්න පුළුවන් ඒ වගේම හොඳයි සර අඬුවක් පෙන්වන්නකෝ අර මම පෙන්නන්නම් මේක මේ අපි මේ වැඩේ ලියන ගමන් නැතත් ඔයාලා දැන් ඉස්සෙල්ල පෙන්නුවා හරි මම පෙන්නන්නම්කෝ අඬුව ඉස්සෙල්ල පෙන්නුවා නේද මුලින්ම අර පින්තූරේ නම් මෙහෙම ලියා ගමු ලියන ගමන් මම මේක වැඩේ පෙන්නන්නම් ඔයාලට නේද සර් මේ දින්නේ එහෙනම් අපි අර අඬු වර්ග ටික ලියමුද හරි කාටද කියන්න පුළුවන් මේ අඬු වර්ග ටික ගොඩක් වෙලාවට අල්ලන්න පුළුවන් නේද
හම්බි. යමක් තදින් අල්ලා ගැනීම. යමක් තදින් අල්ලා ගැනීම. හොඳයි ඔය තුන ලියන්න. Lian, lian. දෙවැනි එක ලියමු. දෙක අපි ලියන්න. උල්ලඬුව නෙමෙයි දඬු අඬුව. ඒක කොහොමද අදින්නේ? සේ ඒක අලවන්නද? ඔව් ඒක අලවමු. අපි දඬු අඬුව අලවන්න. කම්මයි දඬු අඬුව තියෙන්නේ. දඬු අඬුව තිබෙන්නේ කම්හලෙ. මොකක්ද සේ? සමහර විට ඔය කැත්තක් පිහියක් වගේ දෙයක් නේද? තද කරලා අල්ලගන්න දඬු අඬුවෙන් පුළුවන්. වඩුවන් ළඟක් තියෙනවා. වඩු කාර්මිකයාගේ ඒ අය ගාවක් තියෙනවා. කරාමේ කියලා එකක් මේ අඬුවක් තමයි නේද? ඕලි තද කරලා අල්ල ගන්න පුළුවන් ලී නේද? දඬු අඬුවත් එහෙමයි. මේ කරකවල යම් දෙයක් ඉතා තදින් අල්ලා ගන්න තමයි ඒක භාවිතා කරන්නේ. එහෙනම් ඒකටත් පින්තූරයක් අලවලා මේ යටින් අපි ලියමු. පින්තූරය අලවන්න ඔයාලා ඉඩ තියන්න. රූල් කීපයක් යටින් අපි ලියමු. යමක් තදින් අල්ලා ගැනීම. යමක් තදින් අල්ලා ගැනීමට. දැන් පුතේ ඔයාලා හිතන්නකෝ. ඔන්න ඔයාලගේ නේද? තාත්තා දැන් උදැල්ලක් අරගෙන යනවා කම්හලට. මේ උදැල්ල හොඳට හදාගෙන ඉන්න. දැන් උදැල්ල ටිකක් සවුත් වෙලා තියෙන්නේ. මේ ගෙවිලා ඒ වගේ. ඉතින් මේ උදැල්ල හොඳින් සකසාගෙන ඉන්න අරගෙන යනවා කම්හලට. එතකොට මොකද කරන්නේ? කම්හලට ගියාට පස්සේ නේද? ඒක හදන්න නම් දඬු අඬුව කියලා තියෙන්නේ. මේ අතින් අල්ලන්න බෑනේ නේද? අතින් අල්ලලා කරන්න බෑ. ඉතින් ඒක හොඳට තද කරලා අල්ලගෙන ඉන්නේ දඬු අඬුවෙන් තමයි. අර තුන්වැනි එක ලියමු. උල් අඬුව. උල්ලඬුව උල්ලඬුවත් අඳින්න ඔයාලා. රූල් පහක් ඉඳ තියන්න.
වයර් වල හම්බි ගැට ගැසීම ඒ වගේ දේවල් කරන්න ඉතා සියුම් විදියට ගැට ගසන ඒවා තියෙනවනේ පුතේ නේද දැන් කටරඬු වෙන්න එළිය තියෙන තද කම්බි නේද අර චූටි කම්බි එකට එක තියලා තද කරලා අල්ලගෙන ඉන්න ඒ වගේ වට තමයි උල්ලන්ඩුව පාවිච්චි කරන්නේ චූටි දේවල් තද කරලා අල්ලගෙන ඉන්න නේද සියු කාම්බි කැපීමට සියු කාම්බි කැපීමට හොඳයි එහෙනම් අපේ පරිසරයේ පාඩම